හදින් හද රසවත් කරන ටියාරා නැවුම් හැඟුම් පිරේ. දිනෙන් දින ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පෙරදා දින ලොරි රථවලින් බිත්තරයක් රුපියල් 55ක සිල්ලර මිලකට අලෙවි කිරීමට පියවර ගත්තා. කිසිවිටත් ඊයේ දිනේ කොළඹ සහ ගම්පහ නගරවලට කිසිදු බිත්තර ලොරියක් පැමිණියේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පැවසුවේ අද සිට නැවතත් කොළඹ ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ලොරි රථ මගින් බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන බවයි. දන විදියට හෙට යනවා නුවර නගරට ගාල්ලට යනවා. ඒ එකතුන බිත්තර නැවතත් හෙට කොළඹ නගරයටත් අනිකුත් නගරවලටත් බෙදා හරි. නමුත් අදත් එම ලොරි රථ කිසිවක් අදාළ නගර වෙත පැමිණ තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් බිත්තර ලොරි යෝජනා කිව්වා, තාම නැහැ බිත්තරත් නැහැ ලොරියත් නැහැ. තව විනාඩි 10-15ක් බාලි ඉතින් රුපියල් 70 ගානේ බිත්තර දෙක තුනක් අරන් යනවා ගෙදර. අද නම් කොහෙවත් තියන දැක්කේ නැහැ. ලොරි අද නැත්ති මොකද ෂෝ එකට ගෙනාවා. ඒක නැහැ විහිළුවක් කරේ. එක දවසක් දෙයි ලොරිය පිටිපස්ස දුවන්නේ අරි පස්සේ. දැන් කලින් ඔය එක බාර කියලා ඒ ලෝළු ආල්මේ එක පොල් විකකෝ. ඒ බොරු කතන්දරෝවා. එදා දුන්නනේ මෙතන 55. ඔබ ඇයි බොරු කියන මිනිස්සුන්ව රවට්ටන්නේ? කානිවල් එක තමයි කරලා ගියේ. දැන් කානිවල් ඉවරයි. එක දවසක් බෙදුවා ඊට පස්සේ නැහැ නේ. තනිකර බොරුවන්නේ කරා. බොරු උන් අමුලික බොරු කිය. බානවලු ලොරි වලින් ගෙනල්ලා බානෝ තමයි. මෙවැනි පසුබිමක් තුල ඇතැම් ප්‍රදේශවල රුපියල් 70 ඉක්මවා වෙළඳපළේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වුණා. 70 75ක් තියෙනවා. එවන්න හම්බුන්නේ 55 60 69යි. ජනතපොලේ තියෙන රුපියල් 70යි 65යි. ලොඩිය ගෙන සම්දර්ශනය කරන 55 දෙනවා. තොග ගන්න ගියා 58යි 57යි. 55 දෙන්නේ නැහැ මිනිස්සු. රජයට බය නැහැ, ආණ්ඩුවට බය නැහැ. මොන නීතියක්වත් නැහනේ. උන්ට හෙන ගහන්න ඕන. කිසි ගැටලුවක් නැහැ. රුපියල් 50ට බිත්තර ගන්න තිබ්බ ගැසට් එක ඉවත් කරුවේ නැත්තම්. යෙලෝ උසාවියට යන්න විපක්ෂයක් ඉන්නවා, ආණ්ඩුවක් තියෙනවනේ. උන් දැනගන්න ඕනේ ওই වැඩේ කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.